අද දවසේ අපි ගත්තොත් දිවයිනේ බස්නාහිර සබරගමුව වයඹ පළාත්වලත් උතුරු පළාතේත් ගාල්ල මාතර මහනුවර නුවර එළිය සහ ත්‍රිකුණාමල යන දිස්ත්‍රික්කවල විටින් විට වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවි කියලා බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් ගැනන මේ පළාත් අතරින් බස්නාහිර සබරගමුව සහ වයඹ Conquer the world after A levels. Join IIT. Register now. පළාත්වලත් ඒ වගේම උතුරු පළාතේත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 75 දක්වා වගේ තරමක තද වැසි අපි අද දිනෙත් අපේක්ෂා කරනවා. මේ පැවති වැසි තත්ත්වයේ සුළු අඩුවීමක් තමයි අද දින අපි අපේක්ෂා කරන්නේ. දිවයිනේ සෙසු ප්‍රදේශ ගත්තාම සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේවි. අපි විශේෂයෙන් මේ දිනවල කියන්න ඕනේ මේ වැසි සමග තාවකාලික තද සුළං අකුණු අනතුරු ඇති වෙන්න පුළුවන්. ඒවෙන් වැළකීමේ පියවර ගන්න කියලා. දිවිනටා මුහුදේ කාලගුණය සැලකුවාම දිවිනටා මුහුදේ තැනින් තැන වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේවි. සුළං හමන්නේ නිර්ිත දිශාවෙන් හෝ නිශ්චිත දිශාවකින් තොරව වේගය සාමාන්‍යයෙන් 5 කිලෝමීටර 30ක් 40ක් අතර වගේ වේවි. නමුත් ගාල්ල මාතර හරහා අම්බන්තොට පොතුවිල් දක්වා වෙලා ඩොබ් වෙන මුහුදු ප්‍රදේශවල මෙම සුළඟේ වේගය විටින් විට 5 කිලෝමීටර 55ක් 60ක් දක්වා වැඩි වෙන්න පුළුවන්. එම අවස්ථාවල එම මුහුදු ඉතා රළු වේවි. ඒ ගැන අවධානයෙන් කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. දිවෙන සෙසු මුහුදු ප්‍රදේශ ගත්තහමත් සුළඟේ වේගය යම් අවස්ථාවල 5 කිලෝමීටර 45ක් 50ක් දක්වා වැඩි වෙන්න පුළුවන්. එම අවස්ථාවල එම මුහුදු ප්‍රදේශත් තරමක් රළු වේවි. ඒත් එක්කම කියන්න ඕනේ හලාවත සිට කොළඹ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙලට ඔබ වෙන මුහුදු ප්‍රදේශවල මුහුදේ රළයේ උස මීටර 2.5ක් 3ක් වගේ යන්න පුළුවන්. ඒ ගැනත් අවධානයෙන් කටයුතු කරන්න කියලා දීවර සානාග ප්‍රජාගෙන් ඉල්ලා සිටිනවා. කොපමණ දින ප්‍රමාණයක ඉදිරියට මේ වර්ෂාව පවතීවිද? ඔව් ඇත්තටම මේ පවතින වැස්සේ දැන් අපි ක්‍රමක්‍රමයෙන් අඩු වීමක් තමයි දකින්නේ. අපි හිතනවා මේ ඉදිරි දින දෙකෙන් පස්සේ වගේ මේ උදේ කාලේ වහින වැස්ස අඩු වේවි. ඊට පස්සේ මේ වැස්ස සීමා වෙනවා සවස් කාලයට හෝ රාත්‍රී කාලයට. ඒක දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තමයි වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්නේ ඉදිරියේ.